ജീവിതത്തെ සුබෝදසනක්. ඇමරිකානු ලේඛක එඩ්මන් විල්සන් ප්‍රකාශ කොට තිබෙනවා පොතක් යනු ජීවිතයේ තවත් එක් අනුරුවක් යනුයි. එන්න සාහිත්‍ය තුලින් ජීවිතය දකින්න මේ රස විඳින ජීවිතේ පන්හිඳ විශේෂාංගය. පන්හිඳත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ දන්න හොඳාකාරම අපි පන්හිඳෙන් විවිධ වූ තේමා වලට අදාළ විවිධ වූ කෘතීන් ගැන කතා බහ කරනවා. විශේෂයෙන්ම ප්‍රවීණ ලේඛකයන් එක්ක වගේම අපි අලුත් ලේඛකයන් එක්කත් පන්හිඳ වැඩසටහන තුළ කතා බහ කරනවා. ඒ තුළ අද දිනෙත් සූදානම් අපේ රටේ ඉන්න තවත් අලුත් පරපුරේ ලේඛකයෙක් එක්ක කතා බහ කරන්නට. ඔහු සුජිත් ප්‍රසංග මහත්මයා. සුජිත් මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා සුබෝදසනක් කියලා පිළිගන්නව. සුබෝදසන. ඔව්. අපි සූදානම් සුජිත් මහත්මයාත් එක්ක කතා කරන්න. ඔහුගේ අලුත්ම කවි පොත පසුගිය දිනකදී එළි දැක්කුවා. ජීවිතේ මහ දුරයි පත්මේ කියලා අලුත්ම කවි පොත. ඒ වගේමයි ඔහු තවත් නවකතා පොතක් රචනා කර තිබෙන. ඒ වගේමයි ගීතත් රචනා කරන ඔහු. ඒ තුළ ඔහු සුවිශේෂ වෙනවා. අපි සූදානම් කතා බහ කරන්න මේ සියලු කරුණු කාරණා ගැන. කතා බහට අවතීර්ණ වෙමු. කවි පොත ගැන කතා බහ කරමු. අපි මුලින්ම කතා බහට අවතීර්ණ වෙමු. කොහොමද නිර්මාණකරණයට ප්‍රවිෂ්ඨ වෙන්නේ? අපි එතනින් කතා බහ ආරම්භ කරමු. මං හිතන්නේ මට ලියන්න කියවන්න පුළුවන් කාල සීමාව තුළ ඉඳලම මම සාහිත්‍යය සහ කලාව කියන තුළ ජීවත් වුණා කියලා මට හිතෙනවා. මොකද ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මම ජීවත් වෙච්ච වටපිටාව සහ අපේ නිවසේ තියෙන පරිසරය. මම අක්කල 4 දෙනෙක් අයියලා දෙන්නෙක් එක්ක හැදුණු පවුලේ බාලයා විදියට අපේ ගෙදර නිරන්තරයෙන්ම පොතපත කියන දේ රැඳුණා. මම පුංචි වයසේදී මට මතකයි මම 4 වසර 5 වසර වෙද්දී මාටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය කලියුගය වගේ නවකතා, මඩල් දූ වගේ නවකතා ඒ මට්ටමේදී මම කියෙව්වා. ඊට පස්සේ තවත් ඉදිරියට යනකොට කරුණාසේන ජයලත්ගේ ගැහැණු ළමයි, පිරුණු හඳක් වගේ නවකතා ඉතාම කුඩාවදේදී මම කියෙව්වා. මං හිතන්නේ ඒ එතෙන්දි දැන් ගම්පෙරළි නවකතාවෙන් කියන්නේ මොකද්ද කියන එක මට ඒ කුඩා වයසේදී වැටහුන්නේ නැහැ. නමුත් ඒ තුලින් මම යම් අත්දැකීමක් ලැබුවා කියවන්න පුරුදු වුණා. මං හිතන්නේ ඒ නිවසෙන් ලැබිච්ච ඒ පරිසරය, ඒ වගේම තමයි දැන් අපේ ගෙදර අක්කලා 4 දෙනෙක් හිටපු හින්දා අපේ ගෙදර පත පොත නිතරම රැඳුණේ, ඒ වගේම පුවත්පත් මේ හැම දෙයක්ම තිබුණා. මට මතකයි මම පුංචිම කාලේ අපේ ගෙදර නිතර නිරන්තරයෙන් ගන්න පත්‍රය තුන අරලිය පත්‍රේ. මේ පත්‍රේ අද ප්‍රවීණතම ලේඛකයෙක් වන උපුල් චන්ද සන්නස්ගල මහත්තයා තුඹසක විලාපය, වස්සාන සිහිනය නවකතා මම හිතන්නේ මුලින්ම රචනා කරේ අරලිය පුවත්පතට. ඒ නවකතා මට කියවන්න දෙන්නේ නැහැ. නමුත් මම මට පුරුද්දක් තිබුණ හොරාටනම් බලන්න. මං හිතන්නේ ඒ නවකතාවල් තුළ තිබුණ හික්මීම හා සංයමය මං හිතන්නේ මගේ නිර්මාණකරණයට ලොකු අත්දැකීමක් වුණා. තම පුංචි වයසේදී කියෙව්වත් අද මේ වෙනතුරු සමාජය තුළ ඒ යම් අත්දැකීම් එක බෙදා හදාගන්නේ මේ කොහොමද, සමාජය හා ගැටෙන්නේ කොහොමද කියන එක අර පුංචි වයසේදීම කියෙව්වත් ඒ තුළ තියුණු අර හික්මීම සහ ඒ සංයමයත් එක්ක ගොඩනගා ගන්න පුළුවන් වුණා. මම හිතන්නේ ඒ අත්දැකීම් ඔස්සේ තමයි නිර්මාණකරණයට මම ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඔව්, ඒ ආකාරයට නිර්මාණකරණයට ප්‍රවිෂ්ඨ වෙලා අද වෙන විට තමන්ගේ නිර්මාණ තුළින් සෞහෘද හදවත් ආමන්ත්‍රණය කරන්නට තරම් ඔහු පොහොසත් වෙලා තියෙනවා තමන්ගේ නිර්මාණ තුළ. අපි කතා බහ කරමු ඔබගේ අලුත්ම කවි පොත ගැන. ජීවිතේ මහ දුරයි පත්මේ කියලා මේ රචනා වෙන්නේ. මම එක කවියක් ඔබට සඳහන් කරන්නම්. මේ කවියෙන් අපි කතා බහට අවතීර්ණ මේ පොත ගැන පත්මේ කියන කවි පන්තිය එහි නිමිත්ත බවට පත් වෙන්නේ එකට හේනේ කෙටු මිතුරා සරසවියට යයි කියලා. බොහොම අපූරු කවි පන්තියක්. ශිල්ප දැක්මට ගිය කොළොම්තට උඹට එරෙහිව නැගී සිටියට අපට උරුම වූ කටෝර බිම් මත වියලි දඬු තලුලනව පත්මි. වැරදුනොත් මං අසාගෙන උඹ ගමවරෙන් පත්මි. මේ කවි අවසානය බොහොම අපූර්ව වූ තේමාවක් තුළ රචනා වෙන්නේ. මේ ආදී වශයෙන් වූ කවි රසක් මේ කෘතියට අන්තර්ගත වෙනවා. ඔබගේ කවි නිර්මාණය අලුත්ම කවි නිර්මාණය. කොහොමද මේ ආකාරයේ නිර්මාණයක් කරන්න ප්‍රවිෂ්ඨ වෙන්නේ? ඇයි මෙහෙම අදහසක් පහළ වෙන්නේ? අපි කතා බහ කරමු. ඔව්, ජීවිතේ මහ දුරයි පත්මේ මගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය. මම හිතන්නේ කාව්‍ය සංග්‍රහය තුළ තිබෙන්නේ වසර 10ක් 15ක් පමණ පුරාවට මම ලියපු කවි 34ක්.
මහිතන්නේ කවි එකතු කරග ඇතර ම වැඩිපුර කවි ලියන කෙනෙක් නෙමේ පුවත් පත්තරනත් ඉතාම අඩුවෙන් තමයි මගේ කවි පලවෙන්නේ මොකද ඒ අවසර දහයක් පහළවක් පුරාවටම ලියපු කවි එකතු කරලා ජීවිතය මහ දුරයි පත්මේ කෘතිය ප්‍රකාශයට පත් කරන්න ප්‍රධානම හේතුවන්නේ ඇතරම මේ වෙලායි බොහොම ආදරෙන් සිහිපත් කළ යුතුයි ගොඩගේ සමාගම ගොඩගේ සමාගමේ පොත් ප්‍රකාශන ආයතනය ව්‍යාපෘතියක් විදිහට තමයි 2016 වසරේ කවිපොත් අත්පිටපත් බාරගත්තේ ඒ අත්පිටපත් තරඟයේ හොඳම කවිපොත් 10 අතරට ජීවිතේ මහ දුරයි පත්මේ කාව්‍ය කෘතිය නිර්දේශුණා ඒ නිර්දේශයත් සමගම තමයි කවිපොත මුද්‍රණය කරන්නේ ඉතින් මං හිතන්නේ ඇත්තරම කවිපොත් ප්‍රකාශන ආයතන වලින් බහුතරයක් බැහැර කරන සමාජයක කවිය සමාජයෙන් කෙමෙන් මැකී යන කාල සීමාවක මං හිතන්නේ ගොඩගේ ප්‍රකාශන ආයතනය නවක කවි කිමිදියන්ට දීපු අත්වැලත් හින්දා තමයි මං හිතන්නේ ජීවිතේ මහ දුරයි පත්මේ කෘතිය මේ තරම් ඉක්මනට පාඨකයා අතර ලං වෙන්න පුළුවන් වුණේ ඔව් ඔය ආකාරයට රචනා වෙන්නේ මේ තවත් කවියක් තියෙන බොහොම අපූරු කවි පන්තියක් මම ඔබට සඳහන් කරන්නම් වඳ අම්මා කියූ කවිය කියලා මේ කවි පන්තිය නම් කරන්නේ ඔහු විසින් හිමිසඳ යහන මත ඉඳගෙන සුසුම් ලති නෑසනුහරේ මග දුටුවත් කරාරිති අසනිය මහා වැසිසේ කඳුල් ඇලි ගලති හීනෙන් සුදු ඇතුන් කුස යහනට වඩිති බොහොම අපූරු කවි පන්තියක් ගොඩක් අයට දැනෙනවා ගොඩක් අයට හැඟෙනවා මේ කරුණ කොහොමද නිර්මාණය වෙන්නේ මේ 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 ආදී කවි ඇත්තටම දැන් වඳාම්මා කියූ කවිය ගැන කතා කරන්න බොහෝ දෙයක් තියෙනවා මොකද ඔය කවිය ලියවෙන්නේ ප්‍රවීණ ගීත රචිකාවිය යමුනා මාලනී පෙරේරා මහත්මිය ජාතික පුවත්පතකට ලියලා තිබුණ වඳාම්මා නොකී කවිය කියලා ඒ කවියට ප්‍රතිඋත්තරයක් විදියට තමයි මම යමුනා මාලනී පෙරේරා කිවිඳිය මගේ ගුරුවරිය මම හිතන්නේ ඇය නිසා තමයි මම කලා ක්ෂේත්‍රයට සාහිත්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙන්නේ ඉතාමත් ආදරයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා ඇයගේ කවියට ප්‍රතිපිළිතුරක් වශයෙන් තමයි මම වඳාම්මා කියූ කවිය කියලා කවිය ලියවෙන්නේ ඇත්තටම දැන් සමාජය තුළ තියෙන විවිධාකාර ගැටලු ප්‍රශ්න එක්ක කොහොමද දරුවෙක් නැතුව කාන්තාවක් ජීවිතයට මුහුණ දෙන්නේ සමාජීය ප්‍රශ්න සහ කුලගෙදර තියෙන ඇතුළ ගැටු මේ හැම දෙයක්ම සම්මිශ්‍රණව දරාගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව මතු කිරීම තමයි මේ කවියෙන් මට අවශ්‍ය වුණේ මං හිතන්නේ මම යම් තරමක් දුරට සාර්ථක වුණා ඒ කවිය තුළින් මං හිතන්නේ බොහෝ ප්‍රතිචාර ලැබපු කවියක් ඔය කවි පුවත්පතේ පළ වුණාම බොහෝ ප්‍රතිචාර ලැබපු කවියක් ඔව් බොහොම මේ දැනෙන කවි සංග්‍රහයක් විදිහට හඳුන්වන්න පුළුවන් බොහෝ වෙලාවට තව කවි පන්තියක් තියෙනවා මේ අලි කෙලි කියලා මෙය ඔහු නම් කරන්නේ ඉපදුනේ සද්දන්ත කුලේ වනේ වන පෙත දරා කිරුලස තෙජ බල ඇති තුංග අධිපති උපමා බෝය ඇත් ගමනට ගරු බුහු මන්ද පෙරටු කොට පරිවාර සේනාද සමගින පිදුම් ලැබුවෝය පරපුරම අලි කෙලි කියලා නම් කරන්නේ නමුත් මේ කවි පන්තියෙන් යම් පණිවිඩයක් දෙනවා සමාජයට අපි සඳහන් කරමු මොකද්ද මේ ඉන්න ඔබ ගම්ම කරන්න උත්සාහ ඔව් මෙහෙම ඇද ඇත්තටම කවියක් ලියනකොට එක තේමාවක් විදියට අපිට අපේ සමාජය තුළ තියෙන විවිධ ගැටලු විවිධ පසුබිම මේ දේවල් හැමදේම ප්‍රයෝගික කරගන්න වෙනවා ඉතින් ඇත්තටම දැන් මේ අලි කෙලි කවිය මගේ අතින් ලියවෙන්න ප්‍රධාන හේතු වුණේ දැන් පසුගිය කාල සීමාවන් තුළ විවිධ සමාජය තුළ විවිධ අලියෙකුට මුහුණ දෙන්න සිදවන ගැටලු කියන්නේ වර්තමානය සහ අනාගතය තුළ අලි පරපුර කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ ඔවුන්ට ඇතිවෙන විවිධ දුක්ඛ දෝමනස්යන් අපි රැකගත යුතු වස්තුවක් විදියට ඔවුන්ගෙන් වැඩ අරගෙන පෙරහැරවල් වලට යවලා ඊට පස්සේ ඔවුන් මරා අන්තිමට ඇද්දලයක් විකුණා ගන්න සමාජයක් තුල අපි ජීවත් වෙන්නේ එතෙන්දි මට ඕනුණා අර කැලේ සිටින අලියා සහ පෙරහැරේ යන අලියා ඒ වගේම සහ කොටා දින අලියා මෙන්න මේ සමාජයේ මේ අලි තුන්දෙනා වර්ග කරලා ඔවුන් තුන්දෙනාගෙම ඒ වගේම තමයි මේ අලි රැක බලා ගන්න ඇද්ගොව්වා දැන් මේකේ අවසානයේ තියෙනවා ඇද්ගොව්වා කියන කවිය කියලා ඒ ඔවුන් හතර දෙනාගෙම සිතුවිලිත් එක්ක කොහොමද සමාජයට කියන්න පුළුවන් කියන්නේ සමහරක් වෙලාවට ඔවුන් සිතන සිතුවිල්ල වෙන මේකයි කියලා මම හිතාගෙන තමයි මම හිතන්නේ මේ කවිය රචනා වෙන්නේ ලෝක ප්‍රකට කවි විලියම් වර්ඩ්ස්වර්ත් ප්‍රකාශ කොට තිබෙනවා අනුත්සාහකව ගලාගෙන එන ප්‍රබල හැඟීම් කවි කියලා හඳුන්වනවා කියලා. කවිවලට තියෙනවා තමන්ගේ හදවතේ තියෙන දෙයක් ලේඛකයෙක්ට සහෘදයා වෙත රැගෙන යන්න. ඒ ආකාරයට ඔබට ආමන්ත්‍රණය කරන්නට මොහු සමත් වෙනවා. ඔහුගේ නිර්මාණ ගැන අපි කතා බහ කරන්නේ කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවතත් හමු.
ජීවිතේ ඔබ නැවතත් පන්නේද සමග අපත් සමග කතාබහට එක් වෙලා ඉන්නේ සුජිත් ප්‍රසංග මහත්මයා අලුත් නිර්මාණකරුවෙක්. ඔහුගේ කවි පොත ගැන අපි කතා බහ කළා විරාමයට පෙර. ඔහු විසින් රචනා කොට තිබෙනවා නව කතාවක්. අපි ඒ ගැන කතා බහ කරන්නත් සූදානම්. දියතඹර කියලා තමයි මේ නව කතා පොත ඔහු විසින් නම් කරන්නේ. දියතඹරට තේමාව බවට පත් වෙන්නේ මේ නිලියක් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්ගේ ජීවිතය හා බැඳුණු කතා පුවතක්. බොහොම අපූර්ව වූ කතා පුවතක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ තේමාව ගැන අපි සඳහනක් කරමු. ඔව්, ඇත්තටම දියතඹර නවකතාව තුළ ප්‍රධාන චරිතය වෙන නිල භූමිකාවක් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු අතර ඇතුණු විවාහය. දැන් මෙතෙන්දී මට ඇත්තටම ඕනුනේ සිනමහ නිලිය පිළිබඳව අද අපේ සමාජය තුළ පවතින විවිධ මත ගැටුම් කියන කාරණාව සමාජගත වෙලා තියෙන කාරණාව යම් තරමක් දුරට හෝ විවරණය කරන්න. එතින් ඇත්තටම නිලියක් වුණත් සමාජය තුළ ඇය ගැහැණියක්, මවක්, බිරිඳක් සහ දියණියක්. මෙන්න මේ භූමිකා සියල්ලම ඇය නිරූපණය කරනවා. එතෙන්දී ඇයගේ එක චරිතයක් තමයි නිලියක් කියන කාරණාව. එතෙන්දී ඇය කොහොමද මවක් විදිහට ජීවිතයට මුහුණ දෙන්නේ, බිරිඳක් විදිහට, දියණියක් විදිහට කොහොමද සමාජගත වෙන්නේ කියන කාරණාව. මොකද ඇය සිතුම් පැතුම් පිරුණු කාන්තාවක්. ඇයගේ එක චරිතයක් තමයි නිලි භූමිකාව වෙන්නේ. එතෙන්දී ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු හා විවාහ වීම තුළ සමාජය තුළ පැන නගින, ඇගේ ජීවිතය තුළ පැන නගින නොයෙක් ගැටලු මත ඇය කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ කියන කාරණාව. මම හිතන්නේ දැන් අපේ සමාජය තුළ ගත්තම කාන්තාවකට විවිධ වෘත්තීන් බෙදලා දීලා තිනවා. දැන් අපි ගුරුවරියක් සාමාන්‍යයෙන් අපි හොඳයි කියනවා, හෙදියක් හොඳයි කියනවා, ඒ වගේම තමයි ඇඟලුම් සේවිකාවක් අපි නරකයි කියනවා, සිනමා නිලියක් නරකයි කියනවා. අපි කොහොමද මේක වර්ග කරන්නේ? මේ හැම ක්ෂේත්‍රයක තුළම හොඳ වගේම සහ නරක කොට්ටාෂ ජීවත් වෙන්න පුළුවන්. නිලියක් තුළ වුණත් අපි නොදකින මානුෂීය ගති පැවතුම් තියෙන, සමාජයට පිළිගන්නා පුළුවන් යම් වැඩක් කරන ගැහැණියක් වෙන්න පුළුවන්. ඇයත් මවක්, බිරිඳක්, දියණියක් කියන මේ භූමිකාව තුළ ජීවත් වෙනවනේ. ඉතින් මට ඕනුනේ මගේ ප්‍රථම නවකතාව තුළින් මෙන්න මේ සිනමා නිලිය කියන ඒ චරිතය තුළ, ඒ සිනමා නිලිය තුළ මේ තියෙන මානුෂික ගුණාංග සමාජගත කරන්න මම හිතන්නේ මගේ උත්සාහය උනේ ප්‍රබල වශයෙන්ම ඒ කාරණාව. එතෙන්දී මම විශ්වවිද්‍යාල සිසුවියක්, ඒ වගේම විශ්වවිද්‍යාල තරුණයෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මේ හැමෝම භූමිකා කරගෙන ඒ කාර්යය ඉටු කරා. ඒක තමයි මම හිතේ දියතඹර තුළ කතා කරන්නේ. ඔව්, නිර්මාණ තුලින් ඔබට ආමන්ත්‍රණය කරන්න හැකියාව ලැබීම තුළ දැන් තවත් කාරණයක් මම ඔබගෙන් අහනවා. කතාබහෙන් යම් ආකාරයකට මේ කෘතියට අදාළව විශේෂයෙන්ම දැන් නිර්මාණකරණයේ යෙදෙද්දී අත්දැකීම් කියන දේ කොහොමද වැදගත් වෙන්නේ? මම හිතන්නේ දැන් අනිවාර්යයෙන්ම ඔබ මේ ආදී නිර්මාණ කරද්දී සමාජය, එහෙම නැත්නම් ඔබේ ඇසුරු කරන වටපිටාව මේ සියල්ලම සාධක කරගන්නවා. කොහොමද අත්දැකීම් කියන දේ නිර්මාණකරුවෙක්ට වැදගත්? මම හිතන්නේ නිර්මාණකරුවෙකුගේ අත්දැකීම්, බහුතරයක් අත්දැකීම් තමයි නිර්මාණවලින් මතුවෙන්නේ. දැන් අපි කවියක් ගත්තත්, ගීතයක් ගත්තත්, නවකතාවක් ගත්තත් මේ සියලු සාහිත්‍ය ක්ෂේත්‍රයන් තුළ තමන්ගේ නිර්මාණ යම් තරමකටම අත්දැකීම්, තමන්ගේ නිර්මාණවල අත්දැකීම් නිර්මාණවලින් එළි දකිනවා. මම හිතන්නේ ප්‍රධාන වෙන්නේ ඒක. ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේ තමයි අපි මේ සමාජයට දෙන්න හදන්නේ. දැන් දියතඹර නවකතාව තුළින් වුණත් මට මන් දුටුව, මම දැකපු, මම ආශ්‍රය ඇසුරු කරපු මේ හැම චරිතයක් තුළම ජීවත් වෙනවා. ඒ තුළ සමහරක් චරිතවල මමත් ජීවත් වෙනවා. ඒ මම ජීවත් වෙලා සමහරක්ලට මට හිතට එළියට දාන්න පුළුවන් හැඟීම්, ඒ දේවල් මම නිර්මාණකරණයේදී මේ චරිත තුළින් එළියට දානවා. ඒක තමයි බහුතරයක් නිර්මාණකරුවන්ගේ නිර්මාණ තුළ තමන්ගේ අත්දැකීම් පාදක වෙනවා. ඒ වගේම වටපිටාවේ ජීවත් වෙන අපේ යාළු මිත්‍රයන්ගේ, අපේ නිවෙස්වල ජීවත් වෙන මේ හැමෝගෙම චරිත තමයි මේ නිර්මාණ තුළින් බිහි වෙන්නේ. මං හිතන්නේ ඒ අත්දැකීම් කියන දේ නිර්මාණකරණයට අතිශය වැදගත් කාරණාවක්. ඔව්, ඔබ මේ තරුණ නිර්මාණකරුවෙක්. දැන් අපි දකිනා විශේෂයෙන්ම විවිධාකාර වූ නිර්මාණකරුවන් බිහි වෙනවා, කවි රචනා වෙනවා, නවකතා රචනා වෙනවා. මේ තුළ යම් නිර්මාණයක් සිදු කරන්න හැදෑරීම කියන දේ, එහෙම නැත්නම් මේ පිළිබඳව අධ්‍යයනය කියන දේ කොයිතරම් වැදගත්ද? මං හිතන්නේ ඒක අතිශය වැදගත් කාරණාවක්. මොකද අපිට නවකතාවක් ලියන්න බැහැ මාර්ටින් වික්‍රමසිංහයන් ඒ වගේම
ප්‍රවීණ ලේඛකයන් දැන් මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් පස්සේ බිහි වෙච්ච පරම්පරාව ඊට පසුව කරුණාසේන ජයලට්ලා ඊට එතනින් එහාට ගියාට පස්සේ ජී.බී. සේනානායකයන් එතනින් එහාටත් පස්සේ ගියාම දැන් වර්තමානයේ තුල නවකතා ක්ෂේත්‍රය තුල ඉන්න ප්‍රවීණයන් ඒ වගේම ගීතය ගත්තත් ඒ තුල ඉන්න ප්‍රවීණයන් කවිය ගත්තත් ඒ තුල ඉන්න ප්‍රවීණයන් මේ සියල්ලංගේම නිර්මාණ බැහැර කරලා අපිට නිර්මාණකරණයට එන්න බෑ අපි මුලින්ම කරන්න ඕන අර හැදෑරීමක් වශයෙන් මේ සියලු ලේඛක ලේඛිකාවන්ගේ හොඳ හෝ නරක හෝ නිර්මාණ කියවීම හා ඇසුරු කිරීම. අපි සූදානම් ඔහුගේ ගීත කෘතියකුත් තිබෙනවා ඒ පිළිබඳවත් කතා බහ කරන්න කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු නැවතත් හමු වෙමු. ඔබ නැවතත් පන්නේද සමග අපි කතා බහ කරමින් ඉන්නේ සුජිත් ප්‍රසංග මහත්මයාත් එක්ක. ඔහුගේ කවි නිර්මාණ ගැන කතා බහ කරා, නව කතාව ගැන කතා බහ කරා. ඔහුගේ තිබෙනවා ගීත නිර්මාණ එකතුවකුත්. අපි සූදානම් මේ ගැන කතා බහ කරන්නට අයාලේ ගිය වසන්තය කියලා මේ ගී කෘතිය නම් කරලා තියෙන්නේ. ඒ ගැන කතා බහ කරන්න පෙර මම එහි මේ පසුවදනක් සපයනවා රත්නශ්‍රී විජේසිංහයන් මගේ සඳහන් කරලා කතා බහට අවතීර්ණ වෙන්නම්. අයාලේ යන ගීතය නිවැරදි හරවත් මගකට කැඳවා ගන්නට තරුණ සාත්තු නායකයින් වැඩි වැඩියෙන් ඕනෑ කරන කාලයක සුජිත් ප්‍රසංග වැනි ප්‍රතිභාන්විත තරුණයෙකුගේ ආගමනය සතුට දනවයි. මේ ආදී සඳහනක් තිබෙනවා. මම මේ මුල් කාරණය ඔබට සඳහන් කරේ ඒ තුළ විශේෂයෙන් ඔබට යම් අවබෝධයක් එයි එවැනි නිර්මාණ ශිල්පීන් අපේ ප්‍රවීණයන් මොන වගේ අදහසක් දක්වන්නේ කියලා. අපි සුජිත් මහත්මයා කතා බහ කරමු මේ කවි පොතේ මේ ගීත කෘතියේ එන ගීත ගැන. මම මුලින්ම එන ගීතයක් සඳහන් කරනවා ඔබට. නික්ම යෑම කියලා මෙය නම් වෙන්නේ. වසන්තය නිමා කර යා යුතුයි මා ඉතින් මල් සමය ගෙවී ගිය මේ නවා තැන් පොලි මට දුක මං ගැන නෙමෙයි සෙනෙහසම දුන් නුඹ ගැනයි. දයන් විතාරණයන් ගායනා කරන මේ ගීතය රචනා වෙන්නේ මොහු අතින්. විශේෂයෙන්ම ගීත කලාව තුළ අද වර්තමානයේ රචනා වෙන ගීත තුළ යම් වෙනසක් සිදු කරන්න උත්සාහ කරන චරිතයක් විදියට ඔහු හඳුන්වන්න පුළුවන් අංකුර නිර්මාණ ශිල්පියෙක් විදියට. අපි සඳහන් කරමු කොහොමද මේ ගීත කෘතිය රචනා වෙන්නේ සහ මොන වගේ කාරණා පදනම් කරගෙනද මේ නිර්මාණය සිද්ධ වෙන්නේ. ගීත කෘතිය රචනා වෙන්නේ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා තමයි ගීත කෘති රචනා වෙන්නේ. පසුවය මුද්‍රණ ද්වාරයෙන් එළි දක්වනවා. මම හිතන්නේ ඇගයීමට පාත්‍ර වුණු කෘතියක්, සම්මාන උළෙලකදී ඇගයීමට පාත්‍ර අයාලේ ගිය වසන්තය නිර්දේශ මට්ටමේම තිබුණු කෘතියක්. ඇත්තටම මම හිතන්නේ කවිය සහ ගීතය නවකතාව මේ මාධ්‍ය තුනම මම මේ වෙනකොට පරිශීලනය කරලා තියෙනවා. එතෙන්දී මම වඩාත්ම කැමති ගීතයට. මොකද ගීතය තමයි වර්තමාන සමාජය තුළ මිනිසාට ලං වෙන්න පුළුවන් ප්‍රබලතම කලා මාධ්‍ය විදිහට දකින්නේ මම ගීතය. ඇත්තටම සුභාවිත ගීතය තුළ අපේ සමාජයට කරපු මෙහෙවර දිහා අපි ආයෙත් හැරිලා බැලුවොත් ගීතයක් මොනතරම් සමාජයේ යහපත වෙනුවෙන් යම් කාර්යයක් ඉටු කරාද කියලා අපිට කතා කරන්න පුළුවන්. ඒකින්ද මම හිතන්නේ මගේ අරමුණ වෙන්නේ වර්තමානය තුළට සුභාවිත ගීතය යලි කැඳාගෙන එන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අයාලේ ගිය වසන්තය ගේය කාව්‍ය රචනා වෙන්නේ. ඒක ගීත කීපයක් ගායනයට ලක් වුණා. දයාන් විතාරණ මහත්තයා වගේම විශාරද සුරන්දි ශාමලී, ජානක වික්‍රමසිංහයන් ඇගේ දියණිය මේ කෘති අඩංගු ගීත ගායනා කරනවා. ඒ වගේම තමයි වර්තමානය තුළත් ඉදිරි පහුසුගිය දවසකත් ගීත රචනා දෙයක් මගේ එළි දැක්ුණා. විශාරද එඩ්වඩ් ජයකොඩි සහ සුභානි හර්ෂණි මුතුකුමාරණ ගායනා කළා ගීත දෙකක්. ඇත්තටම ගීතය සහ කවිය අතරේ සෑහෙන වෙනසක් අපි දකිනවනේ. දැන් කවි ලියනවා මම, ඒහා සාපේක්ෂව ගීත ලියනවා. ඉතින් ඇත්තටම අපි ස්වභාවිත ගීතයක් විදිහට දකින්නේ ගීතයක් තුළ ලොකු හරඹයක් කරන්න සිද්ධ වෙනවා. මොකද පේලි 12යි තියෙන්නේ. මෙතෙන්දී අපිට ඉතාම අර සකසුරුවම් වචන යොදා ගන්න පුළුවන් වෙනවා. හැබැයි හරි සෞන්දර්යාත්මක වෙන්න ඕන. අපිට දැන් ඇත්තටම දැන් කවියක් සහ ගීතයක් ගත්තොත් කවියේ පද ගාන වැඩි කළා හරි තවත් කොටසක් එකතු කළා හරි යම් අර්ථ කියන්න පුළුවන්. නමුත් ඒ වගේ නෙමෙයි ගීතය කියන්නේ. ගීතය අපි මේ පද 12කට සීමා වෙන්න ඕන. එතෙන්දී අපි මේ ගීතය තුළ හොඳම වචන සහ సౌందర్యාත්මක වචන භාවිතා කරලා ඉතා කෙටි දෙයක් කෙටි වචන භාවිතා කරලා සමාජයට පණිවිඩයක් දෙන්නේ කොහොමද කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ. එතෙන්දී ගීතය මට සුවිශේෂයි. ගීතයට මම හිතන්නේ සියලු මාධ්‍යයන් ගතත් මම වඩාත්ම කැමති ගීතයට
මට අවශ්‍ය වෙන්නේ සුභාවිත ගීතය අද තියෙන තැන මම හිතන්නේ කතා කළ යුතු නැහැ මම මොකද මම නවක නිර්මාණකරුවෙක් නිසා සමාජය තුළ ඇහෙන සහ දකින ගීත තුළ අපි කොතනද ඉන්නේ කියන තැන අපි එතන ප්‍රශ්නයක් තියෙනවා ඒක හින්දා මට අවශ්‍ය වෙන්නේ සුභාවිත ගීතය යම් තරමකටම හෝ අපේ සමාජයට අපේ තරුණ පරම්පරාවට අපෙන් ගිලිහිලා ගිය මත සුභාවිත පරපුර තුළ අවසන් පරම්පරාවෙන්නේ අපි. ඔව්. එතනින් ගිලිහිලා ගියපු ඒ සුභාවිතය යලි සමාජගත කරන්න. මට නෑ ඇත්තටම උඩුගම්බලා යෑමක් කියලා කිව්වොත් නිවැරදි. නමුත් උත්සාහය තියෙන්නේ කවදා හෝ සුභාවිත ගීතය මම හිතන්නේ නැති වෙන්නේ කවදාවත් මේ සමාජය තුළ හැමදෑමක් තියෙනවා. ඒ කරපු නිර්මාණ තමයි අපි අදටත් රස විඳින්නේ. ඉතින් අපේ යම් වගකීමක් තියෙනවා අපි ගීතය ගීත රචකයෙක් විදියට ගීත දෙක තුනක් නිර්මාණය කරලා ගීත රචකයෙක් කියලා ලේබල් අලව ගන්න ඕනේ නැහැ. නමුත් කරන එක නිර්මාණය හෝ නිර්මාණ බහුතරයක් කරනට වඩා එකක් දෙකක් හෝ නිර්මාණ කරලා මේ නැති වෙලා යන ස්වභාවිතය අනාගතයට දායාද කරන්න මම හිතන්නේ මම ගීත රචනය තුලින් උත්සාහ කරන්නේ ඒක. සුහිත් මහත්මයා මේ අලුත් නිර්මාණ ශිල්පියෙක් අලුත් ගීත රචකයෙක් විදිහට මම අහන්නේ ඇත්තම අපි කතා බහ කරනවා නම් විශේෂයෙන්ම මේ වර්තමානයේ වෙද්දී ගීතය බොහෝ වෙලාවට ගීතය වාණිජකරණයට හසු වෙලා එහෙම නැත්නම් සරලව කියනවා නම් මේ මාකට් එක ගීත මේ සංගීත මාකට් එකලා මේ දේවල් වාණිජවාදී පදනමක් මත තමයි අද වෙනකොට දියත් වෙන්නේ. ඒ තුල සුභාවිත ගීතය කියන දේ ඔබ වැනි නිර්මාණ ශිල්පීන් තුලින් රචනා වීම තුල ඔබ හිතනවද දැන් මෙවැනි ගීත මේ සමාජයට වැළඳ ගනීවි? එහෙම නැත්නම් සමාජයේ විසින් මේ වාණිජවාදී පදනමක් මත නිර්මාණය වෙන මේ ගීත කලාවක් තුළ ඔබ වැනි නිර්මාණ ශිල්පීන් ඇයි මෙහෙම නිර්මාණ කරන්නේ? ඔබ මොන වගේ පදනමක් මතද මේ නිර්මාණ සිද්ධ කරන්නේ? ඔබගේ අදහස දැන. නෑ ඇත්තටම දැන් ස්වභාවිත ගීතය තුළ දැන් ගීත නිර්මාණය වෙන්නේ අර අපි මුලදී ලැබපු අත්දැකීම් නිසා. දැන් අපි කුඩා කාලේ ඇහුවේ ස්වභාවිත දේවල්, දැක්කේ ස්වභාවිත දේවල්. කව්‍ය, නවකතාව, ගීතය මේ හැම දෙයකම ස්වභාවිතය වින්දා අපි. ඇත්තටම දැන් අපි තමයි දැන් මුලින් කිව්ව වගේ අපි තමයි ස්වභාවිතයේ අවසන් පරම්පරාව. අපෙන් පස්සේ ස්වභාවිතයක් වින්දේ නැහැ. අපේ පරපුරෙන් පස්සේ බිහි වෙච්ච පරම්පරාව ස්වභාවිතය කියන්නේ මොකද්දවත් කියලා දන්නේ නැහැ. දැන් අද බහුතරයක් නිර්මාණකරුවෝ අමරදේවයන්ගේ, නන්දාමාලිනීලගේ, ඒ වගේ ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ ගීත අහන්නේ නැතුව ගීත ගායනා කරනවා සහ ගීත රචනා කරනවා. දැන් වෘත්තීයමය දැන් ගීත රචනා කලාව වෘත්තීයමය වශයෙන් පත් වෙලා තියෙන නමුත් අපේ ප්‍රවීණයෝ ගීත රචනය වෘත්තියක් කරගත්තේ නැහැ. ඔවුන් නිර්මාණයක් කරේ. ඒ නිර්මාණයක් වශයෙන් ඉදිරිපත් කරපු හින්දා තමයි ඒ තුළ ස්වභාවිතය රැකිලා අදටත් ස්වභාවිත ගීත අපි අහන්නේ. ඔව්. දැන් වර්තමානයේ තුළ ගීත රචනය වෘත්තීයමය වශයෙන් පත් වෙච්ච නිසා අපිට ඇත්තටම දැන් වෘත්තීය වශයෙන් කෙනෙකුගේ වෘත්තියක් තුළ අපිට පිළිමද කතා කිරීමේ අර අයිතියක් නැහැ. ඔවුන් වෘත්තියක්නේ කරන්නේ. එතන නමුත් එතන ඒ වෘත්තිය තුළ බිහි වෙන ගීත මොන වගේද කියලා අහන්න දකින්න සමාජයට ලැබෙනවා. දැන් මම එක දෙයක් විශ්වාස කරනවා. එකක් තමයි අපේ අලුත් පරම්පරාව ස්වභාවිත ගීතට හරි කැමති. ඔව්. තියෙන එකම අඩුපාඩුව තමයි ඒ ස්වභාවිත ගීතය උන්ට දෙන්නේ නැති එක. එහෙම නිර්මාණ සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නිර්මාණ සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නිර්මාණ යටපත් වෙලා තියෙන්නේ. නමුත් සමහරක් වෙලාවට දැන් අපි වර්තමානය තුළ තාක්ෂණය මේ හැම දෙයක්ම එකට ගැප් වෙලා තියෙනකොට එක උදාහරණයක් මම ඔබට කියන්නම්. අද අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවොත් සමහරක් වෙලාවට මේ ස්වභාවිත ගීත මොනතරම් පරිශීලනය කළා තියෙනවාද කියලා දැක්කොත් පුදුමත් හිතෙනවා. ඔව්. වර්තමානයේ එහෙන ගීතත් එක්ක. එතකොට අපිට හිතෙන්නේ මේ අලුත් පරම්පරාව මේ ස්වභාවිතයට කැමති නමුත් ඒක විඳින්න අවස්ථාවක් නැති එක විතරයි. ඉතින් අපේ වගකීම වෙන්නේ මාධ්‍ය තුල වගකීම වෙන්නේ මේ ස්වභාවිතය අලුත් පරම්පරාවට අහන්න පුළුවන් විදියට රැක ගන්න පුළුවන් විදියට හඳුන්වා දෙන එක. ඉතින් මං හිතන්නේ මං ඉස්සෙල්ලක් කිව්වා අපි යන්නේ උඩුගම්බලා යෑමක්. නමුත් යා යුතුයි. එතෙන්ට අපි කොහොම හරි කවදා හරි යා යුතුයි. නිර්මාණයකින් දෙකකින් හෝ ඒ ගමන යා යුතුයි. එතෙන්ට යෑමේ උත්සාහය තමයි අපි තුල තියෙන්නේ. ඔව් ඒ උත්සාහය මල්පල ගැන්වීමක් විදියට ඔහුගේ මේ නිර්මාණ හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ගීත කලාව තුල ඔහු සඳහන් කර කතා බහ තුල තමන්ගේ කැමැතිම මාධ්‍ය ගීත කලාව කියලා ඔහු සඳහන් කිරීමක් කරා. ඒ තුල රත්නශ්‍රී විජේසිංහයන් වැනි ප්‍රවීණ චරිතත් ඔහු ඇගීමට ලක් කළ තියෙනවා. ගීත කලාව තුල යම් වෙනසක් කරන්න ස්වභාවිත ගීතය ඉදිරියට රැගෙන යන්නට නිර්මාණ කරන නිර්මාණ ශිල්පියෙක් විදියට කවිය, ගීතය, නවකතාව මේ සියලු අංග තුල ඔහු දස්කම් පාලා තියෙනවා. ඔහුගේ නිර්මාණ ඔබට රස විඳින්නට පුළුවන්. අද දිනේදී කතා බහට එක්වීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි ඔබට. අපි නැවත වතාවක් ලබන සතියේදී හමු වෙමින් බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්. උදෑසනේ පුරා මුවේ නගා සිනා
විඳින ජීවිතේ